කවද ඇයි ක්‍රියාපතය ැන් පෙරලගෙන ඉ දෙපා එකො හතලි සහේදුකු හෙතු මහිතන්නේ තියෙනවා පදයක් අන්තියෝකය කියන නගරේ අන්‍ය ජාතින් ගෝලයින්ට නමක් තිබ්බලු ක්‍රස්තිානිි කියලා දැන් අපින අපි පල්ලි වලට නන්තියාගන්නෙ මගේ සභාවට මවන්ට් කාමෙල් චර්් ක නම තිබි ම ඉති අපි අපි අපේ අපේ සබහවන්ට නන්තියාගන්න. හොන්ද එලාට අපි පදනකොට ඇත්ත අපි ජැලවීමට එනකට ක්‍රස්තියාානී කියන නම තියන නිසා. අපි ක්‍රිස්තියාානි වුණ හැබැයි ඉස්ස ඉස්සල්ල අම්ම ගෝලයෝ දෙවියන් වහන්සගේ දාශයෝ ඒ අය සබහ පටන් ගන්න කකොට සබහ නඩත්තු කරනකොට සභහාවකට තියන්ට නමක් ගොල දන්නන්නේ දැන කියෙන හිටියනෑ. ඒගොල්ලන්ටම තමන් හඳුන්නා දෙෙන්ට ඒගොල්න්ට නමක් දැනකෙන හිටියේ නෑ. හැබැයි අන්තිෝකය කියන්න පිට රටක් එකැන ඉස්ශ්‍රයිල් නෙවෙයි අන්‍ය ජාතින් ජීවත්වෙන පිට රට පිට රටක ජීවත් වෙන අන්‍ය ජාතින් මේ අය දිහා බලලා මී මුන් ක්‍රස්තියානි කර නමක් තිබ්බා. එතොට කවුද නම තිබේ ති ්‍රස්ටාන යනවේ යුදෙවනුත් නෙවේ කාටද ගෝලයින්ට ය එක මගේ දේශනා ගොඩක්ත් තියෙනවා එක එකක් තමයි ඇද හිළිවන්තයා කවුද ගෝලයා කවුද ඒකද කතා කරන්න වෙලා නෑ හැව එකක් මතක් කරන්න ඉස්සරහට යමින් යසුස්වාසම යන යන තනට එෙන්න්ඩ මං අර්යනවා එන්ඩ කියනකොට ඒසුස්වාසය කරන්දයක් නැතුව පස්සෙන් යන දන්නවත් ඒස් හන්ස කියල කටවරදදගත්තා උඹලා ගොහකියත්මන් එනවා. ලෝක අන්තය දක්වාෝ මම උඹලත්ත කෙනවා කියලා කියලා වරදගත් අපේවම් ොනාද කරන්න එන්ඩ. මම නැන්දකි කිෙදරය නො එන්ඩ. මම අද ඕෝටයිම් කරන එන්ඩ. මට අද නිකං චර්්චිකට යන්න බෑරිී සෛස්්‍යකත් තියෙන්නේ. ම පොඩි ඕෝක එකක් යනො එන්ඩ. තින් හන්සේ න්න මෝනේ. ඇයි කියලා කිවුවන්න් ඉති ගොරඩි පෑ. හිති ඒසු වහන්සේ. ර මිනිසුගේ පස්සය ඒතකොට ඒකුළ කව්ද ඇදහිලිවන්තන්. ගෝලියෝ කෞුද්දන්වද. ඒසුස් වහන්සව යන්න ඇරලා පිටි පස්සෙන් යනාය. ස්වාමිණ ඔබහස කොහෙදියත් මම ේනවා. කලින් කිව්වෙේ නෑනෙ දැනුම් දුන්නනෑනෙ ලැස්තිවඩ කාලයක් තිබුන් නෑනේ ඒව කියන්න ගෝලයාහ ඒ සුසංසකයක් යන්නවා. ඉතින් ඒ ගෝලන්දිහා බලලා අන්‍ය ජාතිීන් කියපු කතන්දරී තමයි නම තමයි කෘස්්තියානයා ඉතින් ඔය නමේ තේරමමකත් වෙන මොනවත් නෙවෙයි සුස් වහන්සේව අනුකරන කරන්නා සුස් වහන්සේව අනු ගමන කරන්න නෙවෙයියා ඇ සහරුවහිම තන වද කියලා ඊසුස් වහසේ අනු ගමන කරන්න තම ක්‍රස්තියාන ෑැනෑ ු වහසේ අනුගමන කරන යකත් වෙනවා. අර පිටිපස්සෙන් අනඋව ගල මෙ උතුරගණ්ඩ. ඇතුට ඌූ ක්‍රස්තිානනිත නෑනැනෑ ඔයේ පස්සෙෙන් හාස්කං ඕනේ ප්‍රාතිහාරඕන ආශිර්වාදෝන කියගෙන යන හැමවෝම ක්‍රස්ට්‍යාන ෙවෙයි පිටි පස්සෙන් යන පලියට ක්‍රස්යානවෙන් නෑ අ අනුගාමික ඉන්නවී. අන්නු කරන්නය කරන්න කොපන් කොපි ජීස සු වහන්සේ වගේ කතා කරලා ඒසු වහන්සේ වගේ හැසිරෙන උදවිය තමයි ක්‍රස්තියානයක් හොඳේ හරි දැන්මිත්‍රවරුණී ඊළඟට අපිට එන ප්‍රශ්නය කොයි යේසුස් වහන්සේ වද මට තිීරෙනෝගොලමොකද හිතන්න කියලා අයියේ පාස්්‍ර සුරේ ඉන්නේ එකම යේසු වහන්සේනේ ඒු වහසලා පනස දෙකින්නන වගේ ගොයි ු හන්ස ක න මේක තේරුම්ගන්ඩ සුස් වහන්සේ කියනකොට දෙවවූ ේසුස් වහන්සේ ඉන්න මුල ධර්මානුකූලව ක්‍රිෂ්තු ර්මයනුකූලුවව ක්‍රිස්්ටෝලජී සුස් ්‍රිස්තුස් වන්සේ සට සීයක් දෙවන් වහන්සේ අනුනමයක් නෙවෙේ සට සී වන්සේ දෙව අන් වහන්සේ ඒ දෙවියවූ ඒසු සහන්සේ අනුකරණය කරන්න කාටවත් දෑ. හරිනේ අපිට දිවියන්වෙෙන්ඩ බෑනේ හරි. එහෙමම් අපිට ඉතුරු වෙන්නේ මනුෂ්‍ය වූ ඒ සු වහන්සේ. එතකොට අවුරදු තිස්තුනහා මාරක්තියන තිස්තුනක් කියමුකෝ ඒසුස් වහන්සේ ඉපදිලා උන්ව වහන්ස ජීවත්වු මනුෂ්‍යය කැටිට ජීවත්වුණු කාලය අවුරුදු තිස්තුනයි හොදේ ඒ අවුරුදු තිස්තුන තුළ කොයි කොටස්සට අයිතියේ සුස් වහන්සේ වද්ද අපි අනුකරණය කරණ්ඩ ෝනේ ගැන ප්‍රශ්නයක් එනෝ. අ අවසාන දවස නැරෙන්ඩ උන්වහන්සේ තමන් වහන්සේ ගෙත්සමනය වේන අත් අ ඩංගුවට ගණ්ඩ ඉඩ දුන්න දවස ඉඳල්ලා කුරුෂයෙන් මැරුණණේ උන්වහන්සේ. ඒතා කල් හිටපු ඒ ඒ සුස්වහන්සේගේ අනුකරණය කරන්න අපිට බෑ මකද අපිට කුල්සිය මැරෙන්ට බෑනෙ නේද හර්දමන් කියන එක කීතනෙකොටද කැමති කසපාරවල් තිස්ධමයක් ලබා ගඩ. කටු ඔටුන්නක් දෙදහ සෙකොල ඉන්දියානු කටියයක් සම ඉස්වයිල්ල එන්න කොට එකන ම හැව පස්ථාර ර ඒ සුස්හසට කට ඔටුන්නක් මේ පැළඳවානේ එක කට්ටක් අපිට පෙන්න්න කියලා. ඒ කට්ටක් පවෙෙන්න්නෙලා ඒක මගේ ඇගිල්ල ඇනුනා මගයම්මු දවස් තුන්නකට ඇතුම් කෑවිෙන නඇත්ත මගේ ඇගිල්ල මේ නිකං ඇතිල්ලා ඉති ඒවගේ කටුව උතුන්න අපේ ඔලුවට දන්්ඩ කියදනෙ කැමතිවෙේද මට දන්නවවා මෙතන ඉන්න එක්කම ආත්මික මම්මලයි පප්පලයි මට පේනව රැස්වී දෙනවා මගේ අම්ුවද ැක්ක නැද එනකොට නිකම් ගිදරක් ඇතවට ආහේ ඉච්චර කැපවීමෙන් ඇස් වහන්නකොට දර්ශන දකින කට අර්රිනකොට අනනාගත්ත වාකි කියන උදවිය තමා ඕගොල්ල හැ ොගොල්ො ගැනති වෙේද ට්ු ොටුන්නන් පැළඳගෙන කසපාරවල් තිස්්නමයන් කකායන්ඩ නෑනේ ඒ නිසා ඒ ඒසුස් වහන්සේ අනුකරණය කර ට හදන්ද එපා දෑ. දැන් අපිට ඉතුරු වෙන්නේ ඉපතිච්චදායිඳන් සේවයට ආපු ඒ අවුරදුති හයි සෙවය කරපු අවුරුදු තුනයි ම ගෙද කියනේ. හැම ක්‍රිස්තියාානිකාරයකටම ඕනේ කොයි ඒසු සහන්සේ වනුකරණය කරන්න දන්නවද. හ අවුරුදු තුනේ ඒසුහන්සේව. ඇයිඒ එයක්ක් හොතුරු කර දේශනා කරනකොට දහස් ගන්න අම්මිනිසු ගැලවීමට ආාව ඌ අතුර වඩිින් ඇවිද්දා? රටීබායි මාලු දෙක යිතියාගෙන පිරිමි පන්දකට කණ්ට දුන්න ඉතින් ඒ ඒ සුස් වහන්සේව තමයි ලූ අනුකරණය කරණ්ඩු ඕනය අපි කියලා මේ අයම මතයක් නිෂ්පාදනය කරගෙන ඒ මිදිට වැඩ කරන්න හදනවා ගෙන ඒ සුස් වහන්සේ වගේ ට අයක්කු දුරු කරන්් ඕේ මට ලෙඩ්ඩු සුව කරන්ඩ ෝනේ. මම හාස්කං කරන්්ඩ වුනේ. වරෙන්යක් හෝ මොට දෙන්න ජම්බූ. හැමෝට මේගහසයි. එ මංවගේ පොරක් ගිල්ලකිවුත් හෝ හෝහෝ ඒම කර්ඩ එපා කියලා නිගන් යනම පාස්ත සුරේෂයන්ඩ යසුස් වහන්සකිවවා බලා මංකරපු දේවල් විතරක් නෙවේ. ඊටත් වඩා කරයි කියෙන කියනතින නේද.හල්ලලුය කොඩ්ඩකින්න මං කියන එක හලා ඊට පස්සකන්න්න හදිසි වෙලා හල්ලල කියන්නෙ බා මගේමි හිටීමේහ. තැන් අ ඒසුවාසි කිව්ව ේද. මේ ඒසුස්වාසසිකිව ඉංග්‍රීසියන් යන වාතන එකක කෝලිටට කෝන්ටිටේට කියලා. කොලිටේ කියැන කොලිටය. ලස සිහලන ව කොලිට කියන්න කොල්ලිට සිහලොන්ට ගැන කොන් කොන්ටිට ගන්න සංඛ්‍යාතමය කොලිටිය කියන්නේ ස්තරම්භාවය. ඒසු වහන්සේ කවදාවත් කිවේ නෑ මගේ කොලිටියට උ බලා හස්කන් කරයි නැත්තම් ඊටත් වඩා කරයි කියලා කිවනෑ උන්වහන්ස කිව කොන්ටටිය මං අවුරුදු තුනයින්න බොලන් ඕක කරන්නේ උ මටත් වඩා කරයි ගැන උඹලා හතර පහා දහය විශ්තිහ කියලා යැයි කියලා අපේ අයිලා කොන්ටිටියයි කොලිටියයි අනාගෙන ඒසුස් වහන්සට වඩා කොලිටි හස්කන් මෙය කරන ඔලු ඒ වගේ උදවයට මම කියනවා බොල්ලන් මට මේ ඒසුස් වහන්සට වඩා කොලිටිපා පෙන්නන්ඩපා උන්වහන්සේගේ කොල්ලිටියක් ඒට සමානව පෙන්න්නන්ඩිපා. මන් දෙන්නම් රොටී පහයි මාලු දෙකයි. පන්දහක්කිපා පණහකට කණඩදීල වෙන්නවා. උන්වහන්සේ කොලිටිය පිරිමි පඳහයි තව ගෑනොයි ලමයිනේ චා පහා පුළුවන්ද ඒසුස් වහන්සේ චොන්ඩ මාරුතය සුලි සුලන් හමනකොට මුොහුදේ ඇවිද. මම ගෙනිය නම් ශ්‍රීිමිං පපුුල් එකට. කිසිම චන්්ඩ මාර්තයක් නෑ මරල නෑ ඕන නම් බෙල්ලට ලයිෆ් ජැකට්ක කොත් අල දෙන්නම් එනට අරට යුප්පක කොත් හයි කරලා දෙන්නම්. මේ පැත්තේනම් රාටිදහය. ඇවිදල අයිය හර. ඇමිදල හාට ගින් පෙන්න්නට. එකෙක් කරලා ති නවට. නෑ. ඉතින් ො අදහේශවාන්සික ඕකෙන්ම තේරෙන් නැද ඕකෙම තරෙන් නැද්ද ඒසුස් වන්සේ කොල්ලීටය නෙව ඉකිවේ කෝන්ටීටිය එනිසා මිත්‍රන් අපිට ඒසුස් වන්සේ කරපු ඒ දේවල් ඒ විදියට කරන්නතර අපිට බෑ මම පාස්්ට කෙනෙක් වෙලා ඔවරුදු තිස් එකක් වෙනවා මධ්‍යීප පහටම යනවමං විවිධකාර ජන කොට්ටාශ සමඟ ම ශේවය කරන. අඩි තුනක් එහලින් පියාසර කරගමයි නාත්මේකයියලත් එක්ත් මං ආසරය කරලා තියනවා. බෑ ඒ සුස්වහන්සේ වගේ ඒ වගේ කරන්න බැෑ පර රඳමන් කියන එක හස්කන්තියනවා ප්‍රතිහාරතියනවා නමුත් ඔර්වවිදිට බෑ යම් දුරකට දෙන්හන්ස පාච්ච කරනවා තමයි අප නැතුව නෙවේය. ඒ නිසා අර අවුරුදුතුන වගේ අපිට ේසුස් වහන්සේ අනු කරණය කරඩ බෑ හෙම කරන්න අපිට හස්කං මෙය නොවුන් නෑනේ. නේද අප හැමදදාම රොටි පහයි මාළුත්තුන ති්‍යෙන දිකයි්‍යගෙන සලිතව නෑන අපට හස්කන් කොර කොර ජීවත් ඉන්න බලුවන්න්නේ. එදොට අපිට ඉතුර වෙන්නන්නේ අර පලවෙෙන අවරුදු තියක හොඳේ පල්ලවෙනි අවුරුදු තිහේ ඒසුස් වහන්සේ කොහොමද ජීවත් වනේ ඒක හරය නං අපි දැනගෙන. ඒක අනුකරණය කරඩ ඕනෙ කියලයි මම දැන් ඔබට කතාකතා කරන්න ඇවිල්ලා ඉන්නේ. තකොට ඔබ හන්ඩ පුලුවන් කොහොම දෙක කිය නැයි ඔහෙ ොම කියන්නේ කියලා. කියන්නද. ඔන්න ඒසුස් වහන්සේ බවතිස්ම ගණ්ඩ ගියා වයස තිහෙ. යොහන් බවතිස්ථගාවට ජිරිකෝවල තියන්න බෙතාාවරාවලට ගියා. දැන් ඉතන්දී ඒසු වහසේ බවතිස්ම ගත්තා. ඇරගෙන්න්න ගොඩ වෙනකොට, අහස විවර වුණා ශුදාත්මයා නෝ පරවියෙක් වගේ ඇවිල්ලා ඔන් වහන්සේ මත ඉඳ ගත්තා පියාණන් වහන්සේ උඩඉඳන් කතා කරලා කිව්වා ඔබ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය ඔබ ගැන්න ප්‍රසන්න වන්නේමින් එහෙම කිය ආපහු කිව්වා අනිත් එවු අහගනිල්ලා මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය මෝ ගැන ප්‍රසන්න වන්නේමේ කියලා පස්සේ මතවත්තුනේ අග කොටසයි ලූකතුනේ විසේකයි පොඩ්ඩක් සංසධනය කරලා බලන්ඩ ඔය සිද්ධියයේදී එක් කෙනෙක් කියනවා ප්‍රියාණන් වහන්සේ ඒසුස් වහන්සේ තකිව්වා කියලා ඔබ මගේ ප්‍රේමවන්ත පුත්‍රයාය ඔබ ගැන ප්‍රසන්න වන්නේමේ කියලා අනිත් එක් කෙනා කියනවා අනිත් අයට කිව්වලු මේ මගේ ප්‍රේමවන්ත පුත්‍රයා හ ගැන න්න වන්නේ මේ කියලා එකට කියනි ම කියලා. පියාණන් වහන්සේ ඒ විදිහට ඒසු වහන්සේ තත් කියලා නිත් අයටත් කියලා එක්්ෂරට සතුට වෙනවනම් ඔපු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා ා උප ගැන ප්‍රසන්න වන්නේම කියලා මොකකරින හසක් තියනවා. ඒ කියන්නේ ඔබ මගේ ප්‍රේමවන්ත පු්‍ර පුත්‍රයා. ඒ වහන්සේ පුත්‍රයා කියනකොට කොයි ේසු වහන්සේ ගනත කතා කරන්නේ දෙවවූ සුස් වහන්ස ගැර නෙවෙයි මනුෂ්‍ය වූ ඒසුස් වහන්සේ ගැන ඒ දෙරවාදකරට වෙනස එකම ඒසු වහන්සේ තමයි අපේ සු වහන්සේීයට සීයක් දෙවියන් වහන්සේ සීයට සියයක් මනුෂ්‍යය හැටට ආවා පණහා බහා නෙමේ හැටයි හත ලිය නෙමයි එතකොට පියානම් වහන්සේ ක කියනව නවම් මේ මගේ ප්‍රමුවන්ත පුත්‍රයා කියල කෞුද පුත්‍රයා මනුෂ්‍ය වුනාවූයේ සු වහන්සේ. එතකොට පියාණන් වහන්සේ සතුට වෙලා තියනවා මේ ඒ සුස් වහන්සේ අවුරුදුතිහ ජීවත්උුණු ආකාරය ගැන. ඒ අවුරුදු තිය තුළ ඒ හස්කමක්වත් උන්වහන්ස කරලා නෑ කොහොමද දන්නේ යොහන් දෙක බයිබල කියලා තියෙනවා නගරයේ ඒ හස්කම කරනකට මිදිී උෂකරනකොට වතුර මේ උන්වහන්සේ කරපු පල්ලවෙනි හාස්කම කියලා. ඒවනම් බයිබලය බොරුනෑ ඊට කලින් කිසිම හාස්කමක් ඒ්වාහන්ස කරන නෑ. තේනවාද? ඒසුවාහන්සේ එක දේශනාවක් පක් කරන නෑ. කොහොමත් දන්නේ උන්වහන්සගේ පලවෙනි දේශනාව කන්ද උට දේශනාව මතය උපහා හායා හත ඒක උන්වහන්ස කරේ උන්වහසගේ බවති ස්මයටට පස්සෙ. ගෝලයින්ව තේයට වටත් පස්හ එතකොට එක දේශනාවක්වත් කරලනෑ එක යකිෙක්වත් දුරු කරලනෑ එක හාස්කමක්වත් කරලනෑ එක සේවයක් වත් කරලනෑ කාවවත් පස දැකි ලඩගින් හාවිනේ. ඒ වනාට පියාණන් වහන්ස කියනවා ඔබ මගේ ප්‍රේමවන්ත පුත්‍රයාය ඔබ ගැන්න ප්‍රසන්න වන්නේමි ඒකෙන් අදහස් වෙන මොුණක් දන්නාද. ප්‍යාණන් වහන්සේ ප්‍රසන්න කරඩ දේශනා කරඩ උන්නේ හස්කන් කරඩ ුන්නෑ යක්කු දුරු කරඩෝ ඕනෑ වතුරවට ඇවිදින්ඩ ඔන්න අද ක්‍රස්තියානි බහුතරය වරදවා හිතන් ඉන්න එක හරිගස්ස ගණ්ඩෝනේ අපි හිතනවා අපි කරන දේවල් එකන අපේ සේවාවන් අපි අපේ කැපවීම්ම අපි යක්ෂෙන් දුර කරණයවා. ආත්මගේ නේවා ඒ අපි දේවියන් වහන්සේ සතුරට බත් කරන්න පුලුවන් කියලා ෑ. එන් කොහමද උන්වහන්සේ සතුරට පත් කරන්නේ. අරරා වුරුදුතිහ උන්වහන්සේ ගත කරපු විදිහට අපිත් අපේ ජීවිතයේ ගත කරනං තමයි ප්‍යාණ වහන්සේට ප්‍රසන්න වූ ජීවිතයක් අපිට ගත කරඩ පුළුවන් වෙන්නේ. එතන අපි විශාල ප්‍රශ්නයක් තිය. ఉහන්සගේ ලදరు කාలలే కධක සිදධතිනවා හෙం ప లు ಹ රో රం లు ස ේතු ాයි రియතු ವන්స సర పల లు రో మే నకం సರర తల ಾలు చ్ర దరు కా . ఈ ගా ా గా ಿಲ ఉ හන් ರస ా్ කියන ತ್ පිරිමి දరుුවන්ට. වයස දොලහා හමාර වෙනකොට තමයි ව්‍යවස්ථාව කියවන්ඩ අවසර ලැබෙන්නේ. නිිල වශයෙන්. ඉතින් බා කියන්නේ පුතා. මිස්වා කියන්නේ නීතිය නැත්තම් ව්‍යවස්ථාව. ව්‍යවස්ථාවේ පුත්‍රයා. කියන නම පිරිමි යුදය් දරුවෙකොට ලැබෙන්නේ. ඒ අවුරුදු දොළහා ඉවර්වෙලා ඒ මාලිගවට ගහිල්ල උත්තම පූජකවරයා විසින් ඉස්ස ඉස්ස ලම ව්‍යවස්ථාව කියවන්ඩ ලබා දෙන අවස්ථාවයි. ඒකට ගිහින් ඉන්නකොට තම අමතකට සු වහන්සව දාලගේ පස්සෙ බලන්නකට ඔන් වහන්සේ නෑ දවස්තුනකට පසෑල්ල බලනකටන් වහන්සේ ප්‍රශ්ණනා ගැන හිටිය. තැන් මිත්‍රවරුණ ඒ සිද්ධිය හැරෙන්ඩ ෙසුස්වාහසගේ ජීවිත කාලේ ත් විච්ච දෙවල් මනුවවත් අන්තර් ගත වෙලා නෑ සුභහරංචි පොත් හතරීමට ඒ නිසා එක තමතමන්ට ඕ මත්‍ර ඉතිරි පත් කරගෙන ඉන්න දන්න ලංකා වෙන්න සහරබුණද කියන්න කියලා හිෙසු වවාන්සේ ග්‍යාවවු ඉන්දියාවට ගිල්ල බුද්ධාගම ඉගන ගත්තලු මිත්‍රවරුණි මේ හාග්ඩ ඒක වනේ නෑ කෝමද කියන්නේ ඒ පලවෙෙන අවුරුදු තිහතුළ Yesසු වහන්සේ මොක්කක් හරි අසාමාන්‍ය දෙයක් කරලා තිබ්බනං ඒක බයිබලේ ලියනවා. අ අවුරුදු දොළලා ඒක නෙවුුණේ. අසාමාන්‍ය දෙයක් නෙවුුණේ අනිත් ළමයි වගේ ඇල්ල කියවල අම්මාන තාත්ත්ක ජීනෑනේ. ඒ නිසා ඒක අන්තර්ගත වෙලා තියනවා. වෙන කිසි දෙයක් අන්තර්ගත වෙලාන් නෑ කියන එක අපිට වාසියක්. අවාසයක් නෙවෙයි අපි ඒ ආශීර්වාදයක් කොහොමද දන්නාද අන්තර් ගත වෙලා නැති එකෙෙන්ම අපිට තේරෙනවා ඒසුස් වහන්සේ සාමාන්‍ය ජීවිතයක් ගත කරා කියලා. අවුරුදු දහට අවුරදු දහා ටක කොල්ලෙක් වගේ ජීවත් වනා. අවුරුදු විසිි පහේ අවරුදු විසිි පහේ කොල්ලෙක් වගේ ජීවත් වනා. අවුරදු ති අවුරදු තිහෙ කොල්ලෙක් වගේ හැසිරුුණා කොහොමද යුදෙව් සංස්කෘතියට අනුව ඒ කාල ඒ බයිබල් කාලයේ පිරිමිත් අරුවෙක් අම්මල තාත්තලගෙන් අවසර ගන්න නැතුව ගෙදරින් පිටගිහින් රෑ නතරවෙඩ පුළුවන් වයස තිහ තිහට කලින් යන්ද පුළුව හැ අවස ගෙතරට එ්ඩෝනේ. කොහැරි නතර වවෙඩ නම් අම්මගෙන් තාත්තකෙන් අවසර ගන්්ඩෝනිි රපේ ලංකාවේ යට අවුරුදු දහට ලැබෙනවාගේ. අපිට අවුරුදු දහාටේදී අපිට ගෙදරින් ගිහිල්ල කොල්ලොත් එක්ක ගහිල්ල රෑ නතරෙන්න්න පුළුවන් ඒතකට අම්ල තාත්තල කියෙන අපිකිරීම මට වයිුද හටයි දැන්න අනි ලංකාවේ අවුරුදු දහටේදී මෝට සයිකල් කාර් ඩපස් නෑන් ලයිසන් පවා ගණ්ඩ පුලුවන් බරවාහන බෑ. බරවාහන ගන්ඩ විශය කලෙන ඉින්දෝනි ලංකා. හි වගේ ලංකාව නීතියට අනුව විසියක පණින්්ඩෝන පිරිමිට කසාද බඳන්ද. ඒ වගේ යුදව නීතියට අනුව හතලිය වෙන්ඩෝනෙ කසාද බඳින්ද. ඉති කවර ගුලින් ඇහවනන් ඇයියේ සුස් වහන්සේ බැඳින ඇැති කියෙලා බඳින වයසට කලින් උන් වහන්සේ ඇස්කේප් බෙලා ගිය. කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ කාලේ බඳිනවයස හතලේ ඕක දන්න ඇතුව තමයි එක එකකා එක ඒ කතන්දර හදල කියන්නේ මක්්දලේ මරියත් එක කසාද බැඳල හිටියලු මරයා කියලා දුවෙෙක්ේ ගොල්ලන්ට බිහිුණල් අර ඩැන් බ්‍රවන්ඩ් කියන මෙ නරියෙක් පොතක් ලියලා ඩාවිංශිකෝඩ් කියලා නද. ඔය ඔ බහු භූත පිස්සු කතා එකඒ කා නිර්මාණය කරන්නේ උට අර සංස්කෘතිය දන්න ඇති නිසා. අවුදු හතලිය එට ඉස්සල්ල ඒසු වහන්සේ කියා යන්ඩ දැ ඒ ඒසුස් වහන්සේ සභාවට කියලා තියන්නේ මනාලිය කියලනෙ. අතටත් අපි මන මාලියනේ හැබැයි බයිබලය කියල තිය නවා දහනමේ ලිදරව් පොතේ අපි මෙනවිය එකනෙ මිස වල් මිස කියන සිහලෙන්කු මියද නෑ මහත්මිය කසාද මසේ මහත්තෙර නිසා නේද . කසාද බඳන්නේ අවුරුදු හතකට පස්සෙනෙ. ඒසු වන්ස අවරුදු තිස්තුනේ උන්වහන්සගේ මනුෂ්‍ය දිවිය හමාර කරාණ එතැනින් පස්ස උන්වහන්සගේ දෙව්ක්කම විතරයිනෙ තියන්නේ. හැ එලිදරව් හතරේ නම් උන්වහන්සේ නැවත ඉතිරි පත් වෙන්නේ එලිදරව පොතේ බැටලු පැටවානෝ හැටියද. බැටලු පැටවානෝ කියනන්නේ මනුෂ්‍යවූ ේසු වහන්සේ එතකොට එදායිඉදම් අවුරුදු හතක් එලිදරව පොත අපි දක්නවා විවාහය දක්වා. අවුරුදු හත වෙනොට අර හත මනුෂ්‍ය අවුදු හතක් උන්වහන්සගේ වයසත එක් වෙනවා. මෙහෙති ස්තුනයි අර හයි අවුරුදු හතලිය වෙනොට එළිදරව දහනමේ උන්වහන්සේ සභාව උන්වහන්සගේ භාර්්‍යාව කර ගන්නවා. මේ වගේ ගොඩක් රහස් තියනවා. තැන් අවුරුදු තිහේ. න්හන්ස ගෙදරින් පිට වෙලා ගිල්ල බවතිස්ම ගණ්ඩ හේතුව ඒ යොදෙව් සංස්කෘතියට අනුව උන්වහන්සේ නිවසෙන් ගොස් රෑ නෑවිත් පිට නතර වෙඩ පුළුවන් වය සේයයි. එන ඒමගේ අවස්ථාවනනි සසයිස් සලම බෞතිශම ගන්නකොට ඒ කතාව පියාණන් වහන්සකින් ඇහවේ ඒ හදා ඒසුස් වහන්සේ ඒ පළවෙනි අවුදු තියක කොහොමද ජීවත් න කියන එක තමයි මිත්‍රවරණ රහස. පලවෙෙන අවුරුදු ොලහ අතරමු. ඇයි දන්නවාද. පඩි කොල්ලෙක්නේ. පුඩි කොල්ලන්ටම ඕන පරීක්ෂාද. දැ අපිත් පොටි පුඩි කාලේ අවරුදු දොහ වෙනකන් වගේ. අපි දියයාලෝත් එක් ගහගණ්ඩ ඇති ැනගණඩක ෙදරටගේ ර කියයාගන ඉඩ ඇති. ඒවත් ඊරියස් ගණ්ඩ බැෑනේ දොල්ල හා පැන්නහමනේ අර දහ තුන එන්නේ. ංගී සිකාරය ලස්සනට කියලා තියෙනා අපිටඒ 13, 14 15, 16 17 18 19 ඕය වය සැති දරුවන්ග තියන් ඉන්නකොට තමා අපි අම්ම ලතාත්තලට ආත් මේ ප්‍රාණේ ශරිරේ තැන් මාරුවෙන්. අවුරුදු දොලහා වෙනකොට කොල්ලට හිතෙන්නේ හැම කෙල්ලෙක්ම මන්දිහා බලනාක රදු ොහ වෙනකොට හැමෙලෙුම හිතන්න හැම කොල්ලෙක් මන්දදිහා බලනවා කිය. තාම මට තේරෙන්න ඒේක දෙයක් තියෙනවා. මේ කෙල්ල. මේම බිම බලාගෙන තමයි කඩේටයන්නේ. එන්න කොටත් බිම බලාගෙන තමයිඉන්නේ. හැබැයි ඇවිල්ල ලස්සරට නංගං වාසකන් ඇතුව කියවා කීදිනෙක් තමව බැලුවද කියන්න. කොහේ ඇහැක් තියනවද මන්දා. හරි ඒවා දැන්ව උන්නේ. අවුරුදු දොළහා ධාතුන අන්න ඕක තමාර යක්ක්කු ගස් නගිනවයස. ඒ වයසේ තමයි දරුවන් එක්ක අපි පොර කණ්ඩ වෙන්නේ කියන දෙයක් අහන්න. හොර බොරරු වංචා ස්ටයිල් අරවා මේවවෙන්නේ කාලෙ තමා. මේ මේ හොඳට තියන කලි සංකොල්ලො ඉරාගෙන ස්ටයිල් ගානවා. අපි ඉරිච්චේවා මහලදේෙනවා මුන් අහපුේවා ඉරණවා. ඉතින්. ඒ වයස මහ එපාකරපු වයසක් ඒ වයසේ අනෙක් රටනවේ යාත ඒක තම සුන්දර වයස හනිත් අයට අනිත් අයට ඇත්තද නැද්ද ඔගුල්ලන්ගේ අර ධාතුනේ ඉඳලා ග ඒ කාලේ බොඩ්ඩක් මතක් කරල බලන්න දැම් මම මං ගැන කියන්නන්කෝ මට ඒකාලේ මට ඕන ගාගණ්ඩ ජිනන්ඩ ගාගන ජිනන්්ඩ ඕනේ මට ඕනේ පැක් හයක් දැන් ගන්නම් එක පැක් එකකෙන් හය හයක වැඩ කරනවා අපි. සිික්ස් පක් ඕන්නේ වන් පැක් එකින් අපි වැඩේ කරනවා. ඇැද ඒකාලෙ අපිට ඕනේ මස්සල්සන කණ්ාඩිය ඉස්සරා ගහිල්ලලා බන මම මනාද කරන්න ඒකාලෙ ිහිල්ලා තාත්තගේ රේසර ගැරගෙන මම මේක මෙ මේ ශියව කරවා මොකද මට කෞුද කියනවා හං හිටිය ශේ්ග්‍රාමන් මනට රැවුල වැැවෙනවා කියලා. මට ඉක්මනට රැවුල වැවින් ඩෝනේ කෙල්ලු මාදිහා බලන් ඩෝනේ මන්න්නන් නිකම්ම කෙල දිහ බලනවා. ඉතින් අර ඒ වයස්ස තමයි අපි ජරා වැඩ නපුරු වැඩ හොර වැද පවු කරන්ඩ ගුටක් පරීක්ෂා එන වයස්. හරිද මං කියන එක එතකොට, රදු දලාල වෙනකං ජීවත් වනු ේසුස් වහන්ස වගේ ජීවත් වනෙග ලේසි. හැබැයි දුල්ලහ ඉඳදලලා තිෙහ වෙනකං. ඒසු වහන්සේ ජීවත්තුන් විදියට ඔබයි මමයි ජීවත් වනා නං ඒත්ලකොට තමා අපි සැදෑ ක්‍රස්තියානිිකාරයෝ. රද තේරෙනවද ්‍රස්තියාානිිකාරයා කියන්නේ ගැලවීම ලාබපු පලියට පල්ලියන පලියට බයිවලයක් කියවගන බයිබලයක් උෂ්සගන ඇවිදින පලියට ක්‍රිස්ති්‍යානිි වන මනුෂ්‍ය නෙවේ. Yesසුස් වහන්සේ වනු කරණය කරන මනුෂ්‍යයා. සේව කරපු Yesසුස් වහන්සේ අනුකරණය කරන්න හැමෝටම ආසයි. බැරි වනත් ආසයි. දුවන් ඇති අකෙකු හරි බදුව පන්දුව පන් කියල කියාගෙනහිදී. හැබැයි. අවුරදු දොලහහිනල තිහ වෙනකම් ජීවත් වු ඒසුස් වහන්සේ වගේ ජීවත් වෙනක තමයි මිත්‍රවරුණ අමාරු. අපි දන්නවා බයිබල කියලා තියනවා. ඒසුස් වහන්සට හැම පරීක්ෂාවක්ම පැමිණිය. නමුත් උන්වහන්සේ පරීක්ෂාවන්ට වැටුනේ නෑ. උන්වහන්සටත් කරහා ආවා. උන්වහන්සටත් ඊරීෂ්‍යාව ඇතිවුණා. උන්වහන්සෙත් රන්ඩුවෙන්ඩ ආසාඋනා. උන් වහන්සේ සාමාන්‍ය කොල්ලෙ කැටියට ජීවත් වනු නිසා තමයි බයිබලේ කිසි දෙයක් උන් වහන්සගේ ඒවායස්ස ගැන කියලා නැත්තේ තේරෙනවාදක. ආයහි තන්ඩිපා න යි ඒසු වහන්ස ැ නුවත් කියලා නැත කිය කියලා නැත්තේ කිසිම අස්සාමාන්‍ය දෙයක් උන් වහන්සේ කරේ නෑ කිව්වනෑ. කරලා කියලා තිබ්බන ඒකලියලා තියනෙන. ලිවෙ ෑනේ? ඒ නිසා කරන නෝමල් සාමාන්‍ය ජීවිතයක් ගත කරා. හැබැයි පියාමන් වහන්සේගේ ප්‍රකාශනයෙන් අපි දන්නවා. ඒ සාමාන්‍ය ජීවිතයත් තුළ උන්වහන්සේ ඒ පරීක්ෂාවන්ට වැැටුණි නෑ. තරහා ආවා නමුත් පෞකරේ නෑ. ඊර්ෂ්‍යව ආවා උන්වහන්සේ තුරංකරගෙන තියනවා. උන්වහන්සේට හැම පරීක්ෂාවක්ම පැමිණියා. හැබැයි වැටනේ නෑ වැටිල තිබ බනං උන්වහන්සේ ගැන පියාන් වහන්සේට ඔයදේ කියන්න බෑ ඒටික තේරෙනවාදෝගලන්ට දැන් අපට හිතන්න පලන් මෙහෙම කතාවක්. අරිතින්ගොච්චරණත් උන්වහසේවියන්හසේ. ශුදාත්ම වහසේ බලයයක්ත් තියෙනවානේ. ඒ නිසා උන්වහන්සේ නොවවැතින්ද ශුදධාත්ම වහසේ උදව් කරලා ඇති. ඇත්තක් උන්හන්සගේ දෙව්කම උන්වහන්සේ පවිච්ච කර ඇති නෑ. ඔලම්පික්ස් වල දුවන ක්‍රීඩකයෙක් දුවන හරි මොකක් හරි. ක්‍රීඩාවක් කරලා පදක්කමක් ජයග්‍රහණය කරපු ක්‍රීඩකේ ගැන කවුරු හරි කියනවා අරර මනුසයා ඩ්‍රගස් බස්ටස් කියලා කියන්නේ. ඒවා ඇරගෙන තමයි ඔයත් දින්නේ කියලා. එදිලෙම මන අද කරන්නේ වෛද්‍ය පරීක්ෂණයට ලක් කරනවා ඒ ක්‍රීඩකයාව. ඒ ක්‍රීඩකයාගේ රුදිරයේ ඒ බූස්ටර් කියන ඒ දේවල්. මිශ්‍ර වෙලා තිබ්බ නං ඒ ක්‍රීඩකයා ජයග්‍රහණය කරපු පදක්කම ඔහුට අහිමි වෙනවා ඉංග්‍රීසියෙන් කියනවා ඩිස්කොලිෆයිඩ වෙනවා හරදමං කියන්නේ එක සුස් වහන්සේ පාපයට නොවැඇති පිළිසිදු ජීවිතයක් ශුද්ධ ීවිතයක් ගත කරන්ඩ ශුදාාපමාණන් වහන්සේගේ උපකාරය ලැබිලා තිබ නංගොන් වහන්සිට එහම නැත්තන් උන් වහන්සගේ දෙව්කම ඒ දෙව් කමෙන් උන් වහන්සේයම් බලයක් පාවිච්ච කරලා තිබ්පනං උන් වහන්ේ ඩිස්කොලිෆයිට ඇත ඔන් වහන්සේ සියලසයක් අපි වගේ පරීක්ෂා කරනු ලබව කෙලට බෑන. හඩ නිමිත්‍රණ න කියන එක දැන් අපි අපිට පරිීක්ෂාවක් එනකොට ශදාකන් වහන්සේ අපිට උදාව කරනවානං අපි රටෙන්නෑන. පරීක්ෂාවල් ලොකුද යක්ෂ්‍ය ලොකුද ඔ යක්ෂා ලොක කියරනෑ. යක්ක්ෂය ගැන බයිබල මොනත්දනල් කියල තියන්නේ යකොප්පත දෙවන් වහන්සට කකරවෙන්ට යක්ෂයාට එරහිව සිටගන්්ඩ නද එවිට කියන්න. යක්ෂයා පලාදුවයි කවුද දුවන්නේ යක්ෂ එතට අප යක්ක්ෂාව දැක්හම මක දුවන්නට ඔන්නෑ. අපි හිට ගැන යක්ක්ෂයාට මොන දෙනකොට යක්ෂා පලා දුවනවා. හැබැයි පරීක්ෂාව ගැන බයිලය කියලා තියෙන ොලො දන්නවාද පරීක්ෂාවට පලාදුවන්ද. ඇතිගන යන්ඩි පාලු. ඇයි ඇැවිත්තගට ගියෝත් හැරල්ල බැලෙනවා. කඩාගන දුවන්ඩලු අපේ අයල පාපෙට වැැටෙන්නේ පරරික්ෂාවට වැටෙන්නේ අයි දන්නාද. බයිබෙලේ කියලා තියනවා පලාදුව පන් කියලා මෙ ඉඳගෙන ඒ සුස් වහන්සෙනමැ මං වැැටෙන්නෑ. පරිීක්ෂාව පලය පරිීක්ෂාව පලයා පරික්ෂාව පලයා පරීක්ෂාව පල. පරීක්ෂාවක් එන්නකොට ඉඳගෙන අන්‍ය බාසා කතා කරපං ඒසුස් වහන්සේ නමෙන් දුර් කරපන් මනවත් කියන දුව පන් පල කටාගෙන එතමට කවුද ලොකු යකාද පරීක්ෂාවද පරීාව යකාව අපි දැක්කම වූදුවන පික්ෂාව අපි දැකව අපිදුවන්ට හුණේ. ඒසුස් වහන්සේට එවැන් බලයක් උතවක් ලැිලා තිබ්ව නන් ඒම බලයකින් තුරව අපි වගේ ඉඳිමින්න පරීක්ෂාවට පාපයට නොවැැටී ඉඳලා තියෙනවා මත්‍රවරණේ ඒ ඒසුස් වහන්සේ වගේ අපි හිටයනන් තමා අපි සැබෑ ක්‍රස්තිානිකාරයෝ දැන් තේරෙනවාද දැන් තියෙනෙ මන දන්නවාද කොහොමද උන්ව වහන්සේ පරික්ෂාවන් එන්නකොට නොවවැති? න්හසගේ ශුද්ධකම රැක ගත්තේ කිසිම බාහිර උදවවකින් උපකාරයකින් තොරව. උන්වහන්සේ ඕකේල දරව කෙරලා තියෙනවා මිත්‍රවරණ එක පදදයක කියල දෙදද ඒක අල්ල ගමුද අපේ පෙල්ලගඩ යොහන් අටේ යොහන් අට නියම පරිච්චේදයක් පරිසවරරු සමග Yesසු වහන්සේ කතාසාකච්ඡා කරනකට බෝ රහ සන්වහන්ස තන් වහස යැන එලිදරව කරපු පරිච්චේදයක් ඒ එක චූටි පතයක් විසි නමවෙනි පදය. ඒ උන්වහන්සේ රාස රහස් හතරක් ව වහන්සේ පෙන්නුම් කරනවාන ඉන්නම්. යොහන් අටේ විසි නමය. ඔන්න ඕක තමා අද ඉඳන් ඔබයි මමයි අපේ ජීවිතය තුළට ගණ්ඩෝනේ. අද පටන් මේ පදයට අනු අපි ජීවත්ට පටන් ගත්තොත් අන්න අපිත් සැබෑ ක්‍රස්තියාානිිකාරයෙන් හැටියට යියසුස් වහන්සේ අනුකරණය කරන්න හැටියට ජීවත් ඉන්න පුලුවන්. මා එව් තැනැන් වහන්සේ මා සමඟ සිටින සේක. උන්වහන්සේ මා තනියම සිටින්ට නෑරිය සේක. මක්නිසාද උන්වහන්සේට ප්‍රසන්නව දේවල් මම නිතරම කරමී කීසේක. හොක තමා පති ඔක තමා රහස්ස. ඔන්න මං කොටස් හතරම ඔබට පැහැදිලි කරලා කියල දෙන්න. පලිවෙනිියක උන්වහන්සේ කියනවා . එව තැනැන් වහන්සේ. මිත්‍රවරුණි ඒසුස් වහන්සේ මිතරම තමන්ට මතක් කරගෙන තියාගෙන උන්නා මාව කෙනෙක් එවලා තියෙනවා කියලා. මං උගන්න පපුොහේවමගේ YouTube බලන කටය බල ඇති ම පොඩ්ඩක් සරලව ඔය ත්‍රිත්වය ගැන ොඩ්ඩක් කියලා දෙන්න ත්‍රිත්වය ගැන කාටවත් විග්හ කරන්න බෑ. මමත් විග්‍රහ කරන්නබෑ. ගොඩි දෙයක් රපිත තීරෙන විෙන නම් පොඩ්ඩක් කියල දෙන්න. දෙවියන් වහන්සේ මනුෂ්‍යාව මැව්වා මනුෂ්‍ය පෞකරනතු ශුද්ධ ජීවතයෙන් ඕන කියලා උන්හස තීරණය කර අපි දන්නවා ඒ දන්න වෙන නොද උනේ කියලා. පාපයට ගැටුණනි බයිබලය කියලාතියවා රෝම හයි පාපේ කොලිය නම් මරණය. මරණයට ග්‍රීක් වචන දෙකත් යනවා මිත්‍රවරුණ එකක් නෙකරෝස් අනිත්්‍යෙක තැනටෝස්. නෙරෝස් කියන වචනය මරණය සාමාන්‍යය මරණය ගැන ඩොක්.ස්ල නොස්තස් ලකර ඉන්නවද. නෙකරෝලෝජි නෙකරලෝජිස්ට යනනි මරණය පිළිබඳ විශේෂත්යෙක්. එකනනි මැරිච්චායට ප්‍රතිකාර කරන කෙනනවෙයි. මරණය පිළිබඳව නෙක්රෝලෝජිස්ට නෙරෝලෝජ නෙකරෝස් කිය මරණය මරයයා හැම මැරන්නේ. අහාව පාර්ථ වුණ නෝ වුණ නැති වුණ නෙකරෝස් වුණ තවකත් තියනවා තැනටොස් තැනටොස් කියනවුණා දන්නාද නිර්විකිලා තිරපිල්ලා පොටිවෙලා කුඩුවෙලා කැදිලා නිකං ජරාවිතියට මැරෙන මරණය. බෝම්බයක් බෝම්බෙකට හුවෙලා කෑලි කැබලිවලට ගිහිල්ල මැරෙන්නේ මේක තැන ටොස්. වාහන විපතකටහ වෙලා මැරෙන්නේ කෝච්චයටටහුවෙලා මැරරින්නේ කෑලි කෑලි ඉල්ල අන්න ඒ එක තැනටොස්. ඒසු සහන්සේ ගෙත්සමනෙ වයනට ගිහින් යාඥා කරනකොට මොලෙන් හර්දවස්වට ආකඥා දෙනේවා හරියට ලැබිලා නැතුව උන්වහන්සගේ හර්දවස්තුව තුළට ආපු ඒ රුදිරය පිරි 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 පිරිලා ගාලා ඒවාගේ අර පම්ප එෙනකොට ඒ රුදිරඒ ස්නායුවල ඒ රුදිර ගමනය ඉතා බහුලව තිබුණු බැවින් ඒවා පුපුරලා ධඩිය සිදුරුවලින් ඒ ලේ ලියටාව ඒකට වෛද්‍යමය භාෂාවෙන් කියනවා හේමමාටී රෝසිස් කියලා. ඒ ඒක ඒසු වහන්සේට වුනා ගෙත්සමනයවල වහන්සගේ ධඩිය ලේ හැටියට හැලුුණ ඒක අදහස් වෙන්නේ උන්වහන්සේකේ ඒ ඇතුලාන්ත ශරීරාංග තෙරපිලා කුඩු වෙලා කැඩුණ තැනටොස් වුණා ඊට පස්සෙ පිතින් කුටිකාපු අපි දන්නවා. කස පාරවල් කටු ඔටුනු කනේ පාරවල් අන්තිමට කුරුෂය යන්න ගහලම උන්වහන්සේව මැරවා. එතකොට උන්වහන්සේ තමායි ඒ තැනටොස් මරණය වින්ද දැ. දෙව අන් වහන්සේ මනුෂ්‍ය පව් කරම උන්වහන්සේ ධර්මිෂ්ටකමෙන් උන්වහසේකිවවා මනුෂ්‍ය නරකාදිරෙ අඩුවනිි කියලා. හැබැයි උන්වහන්සගේ අනුග්‍රහය කියනවා ඇයෝ මං මහපු මනුෂ්‍යාව මං කොහොමුද නරකාදිරය යවන්නේ කියලා දැන් ධර්මිෂ්ඨකමයි අනුග්‍රහයයි අතර කතාවක් යන සාකච්ඡාවක්. ධර්මිෂ්ටකම කියන මනුෂ්‍ය නරකාදිරේ අන්ඩමෝනේ නුග්‍රහයගෙන එඒව මංකෝමමුතු මංම උපු මනුෂ්‍යව නරකාදයට ගවන්නේ. අන්තිමන අනුග්‍රහය අහනවා ධර්මිෂ්ට කමෙන් මෙම ප්‍රස්්නයයක්. හරි ම ඔබ වෙෙන් වෙලා මනුසෙක් හැටියට ගිං ඉපදිලා ජීවත්වෙලා අ තැනටොස් මරණය මංමාපිට දරාගෙන මනුස්්‍යට මිදෙන්ඩ අවස්ථාවක් ලබා දින්ඩ ද කියලා. ධර්මිෂ්ටකම හාකිව්වා අනුග්‍රහය වෙන් වෙලා ආවායේ සුස්ස වහන්සේ හැටියට. ධර්මිෂ්ටකම නෑවිත් ස්වර්ගෙට වෙලා හිටියා පියාණන් වහන්සේ හැදියට. මේ ධර්මිෂ්ඨකමයි අනුග්‍රහයයි අතරතියන කොන්දේසියේ සාක්ෂිකරුවානො හැටියට. දෙවියන් වහන්සේගේ ශුද්ධකම හැසිරුණා ශුදාාත්මයා නෝ කියලා පි. මේක තමත් ත්‍රිත්වය එකම දෙවියන් වහන්සේ තුන්දිනෙක් නවේ. හිතකොට මේ අනුග්‍රායානෝ පල්හටාවනේ දැන්උන් වහන්සේ හැමවෙලේම රමන්්ට මතක් කරගන සිටියා මාව ධර්මිෂ්ඨයානෝ එවලතියනවා. මම එවන ලද්දෙක් මිත්‍රවරණේ මන් ඩුබයිවලට ආවා ඇයියාේ මාව මෙතන්ට එක්ෙනෙක් එවවා කවුදවෙමේ මේ මෙතුමා මේ පාස්ටර්තුමා කෝම හරි මගෙත්තක කතා කරලා ඔක්කම ජාති කරලා මාව එව්වා දැ මේ පාස්ට්‍රට වඩා මම වයසද මට වඩා එතුමා වයසද මම සීනිියර්ද මෙයා සීනියර්ද මම ලොක්කද මෙයා ලොක්කද ඒක අදාලනෑ මෙදන්නට මාව එව්වේ මෙතුමා. එහමනම් මෙතුමා කියන දේමං කරන්ඩ ඕනේ. හරිද මට ඕනදේ මට කරන්න බැෑ. මට කිවේ ේශනා කරන්න කියලා. මෙත නැවිල්ල රංගනයක් ඉදිරිපත් කරන්න කිවේ නෑ. නම් මෙතැ ඇල්ල රංගම ඉදිරිපත් කරන්න බෑ. මම සංගීත සන්දර්සනයක් පවත් අඩ බෑ. ඇයි මහා එවූ තැනැන් වහන්සේ. යම් කාර්ය භාරයක් නිසා මාවේ වලත් යන ඒක කරන්න ඕනෙවා. හිනිස මට ඕන විදිට හැසිරෙන්ට බෑ දවස් තුනක් කෙනවා මන් නිදාගෙන. හර්ය ආසාවෙන් ගෙන නිදාගණ්ඩ නිදාගන්න දෙන්නේ ඒත් මම මාව යටක් කරගෙන ඉන්නවා ඇයිඒ මම අද එවන ලද්දේ. මම හොලි ේ ාවනම් මයිකාර්මයි පෙට්‍රල් මට ඕනවිදර නිදාගන්න මට ඕන විදර ශොපින් යනවා මට ඕන දෙදය කරනවා ඒ නමම ආවා මගේ කැමැත්තෙන් ආවා හැබයි මාව එවල තියනවනම් මට ඕනදී කරන්න බෑ ඒ සුස් වහන්සේගේ ජයග්‍රහණය පල්ලවෙනි රහස උන්වහන්සේ නිතරම තමන්ට මතක් කරගත්තා මම එවන ලද්දේක එ වන්න ලදදෙ මිත්‍රවරුණේ ඔබ ගැලවීම ලැබව නේද. ඔබ යම් දවසක ගැලවීම ලැබ නේද. එදා ඉඳන් ඔබ මේ ලෝකඉන්න ඔබගේ ඕමනාවට නෙවෙයි. ඔබ ගලවපු ඒසු වහන්සේ මේ ලෝකෙට ඔබ යවල්ලා තියනවා උන්වහන්සේගේ සාක්ෂිකාරයෙන් හැටට ජීවත්වෙන්ට. ඊට කල? අපිට ඕන විදිර අපි ජීවත් වුණා හැබැයි අපි ගැලවීම ලබපුවායට ආය අපිට ඕන විදිර ජීවත්වඩ බෑ අපිවිද වන්හන්සේව ලතියන ඔගුල ඩුබයිවල ඉඩ පුුවන් කොහේ වනත් ඉන්ඩ පුළුවන් නමුත් මේ ලෝකෙ අපි ඉන්නේ එවන ලක්දන්න හැටියට අපි එව ලතියනවා අපිට ඕන දෙ කරන්න බෑ තෙරෙන අද එකොට ඒසු වහසට තරහය එනකොට ඒවාන්සතර රක්ෂායන කොට ඒසුස්වාන්සසිතව තුෘෂ්ණ එනකොට අනිත් අය ඒ පරක්ෂාවන්ට වැටෙනකොට ඒුවාන්සසි වැැටුන් නැත්තේ යි මට වැටෙන්ඩ බෑ මොකද මාවඒවලතියනවා මම නිකංආාවේ නෑ අනිකුන් වගේ මාව එවලතියනවා දැක්කද මිත්‍රවරණි අද ඉඳම් හිතාගන්්ඩ ඔබ දෙවන්හසේ වලා තියෙනවා මේ ලෝකයේ උන් වහන්සකින් නියෝජිතයෙන් හැටියට ඉන්ඩ ඔන්න දෙවෙන එක දෙවෙනි රහස මා එව තැනැන් වහන්සේ මා සමග සිටි නසේ ක්‍රිස්තියාන කාර යටත් මේක තමා ලොකම ප්‍රශ්නය මිත්‍ර උරණ අපේ දෙවියන් වහන්සේ සරරුව ්‍යාප්ත යිදන්නවාද උන්වහන්සේ නැති තැනක් නෑ අපේ දෙවන් වහන්සේ රූපෙකට රූකටයකට පින්තුර්යකට සීමවෙච්ච දෙවන් වහන්සේ නෙවේ. අපේ දෙවන් වහසේ නැති තැනක් නෑ. උන්වහන්ේ හැම තැනම ඉන්නවා. ඒසු වහන්සේ මතක් කරගත්තා මව එම පුතැනැන් වහසේ ම සමඟ ඉන්නවා. දැම් මම කඩේටයනවා. කවරරි කෙනෙක් ලකයක් කෙනෙක් මට කියන අල්ල කෙලෝ එක ගෙනෙක් සු රේෂ් කිය සල්ලිදේවා. මම මංමොන වගේ මනුස්ේද්ද කියනවා නම් මම ගිහිල්ලා, ද අල කලෙගත්ෙට දෙන අලටක ඇරගෙන අන්න කියෙලා බාර්දිනවා. මම බලන්න අල්ල ගටිය හොඳයිද නරක් කලාද පනෝකාලද ලොකුයිද බොඩිද ඇයි අල්ල කිල එකක් ගෙන්න්ඩ කිවවාගේ නනාච්චරයි මේක තම සුරේෂ් අතන බොහවා එහෙම තම. ද ම එවපු ක් කිය නද ම කටි කලා මුද ල ල්ල ෙලෙගත් දෙෙඩ කියෙ හැරනකට අරය ඉන්නවා දැ මම්මරාද කරන්න හම්. දල අලි අරක අන්ඩපක පොඩි වැඩි මේකද අරක කලුපාටට දෙන පනුවද පනුවනෙවේ මහ නැකමන්න වෙනේ කක්තා අන්නු ඇඒ. ඒවපුය කියලා ඉන්නවා. එකන්නේ ඒවපු එක් කියෙන නැත්තන් වැඩේ කිරන්නවා. ඇද ඒවපු එක් කියෙන හිටයනම් වැඩේ හොඳට කෙරෙනවා. හරිනේ හේසුස් වහන්සේ ඒවපු එක්කෙන මා සමඟ ඉන්නවා කියන? එඒ අද හිල්ලෙන් තමයිුන්හන්සේ හිටිය දැම් මිත්‍රෝරණේ ක්‍රස්තියානි කාරයට තියන ප්‍රශ්නයේ පව්කරන්ඩ බැෑ කියන එක නෙවෙේ. බයිබලේ කො හරි තියෙනවද සිගරට බොන්්ඩපා කියලා නෑන මං කියන්නම් සිගරත් බොන්ඩ පුලුවන් අරක්කු ගහණඩ පුළුවන් වයිෂකං කරඩ පුළුවන් මිනිී වරන්ඩ පුළුවන් ම වක්කමෙන් කියන්නේ උක්කම කරන්න පුළුව දෙවියන් වහන්සේ නැති තන දැනක ඔයෝව කො රඩුවනක. අපිට ප්‍රශ්නේ දෙවියන් වහසේ නැති තනක් නෑ. මම ඉස්සර හිටපු ආගමේ අපි දෙියන්නුව භිච්ෂය පැට්ට බලා ගැන ඉඩ. කියල හරවල මෙතැන අපි හොඳ පාටය දම දෙය දන්න ඇිය ිත්්‍යිය දිහා වලන් ඉන්න. අති කරන හැම ජංජාලයක්ම කරලා. රදැ නවා බෝතල්ටි කතරෙන ඇයි ම කියලා ඔක්කම සුද්ධබත්ධ හරලා මනුවත් උනේ නෑ වගේ මෙතන කරලා එට පස්සෙ දෙයි අව හරන අතේයක් තය දන්න මොකක්ද බං උනේ කියලා අපේ දෙවී අන්හන්සේ වගේ නං අපිටත්තු හම කරන්න පුළන් අපේ දෙවන්හන්ස ස්ශ්‍රයිල් වල විතරයි නං ඉන්න ඩුබයිවල ඕන ජෝගයක් නටන්ඩ පුළුවන් බලංදිී උන්වහන්සේ මෙිහිත්තින්න. ලංකා වෙත්තින්නෝ. හැම රීකාවෙතින්නවා. මම නිකං විහිල්ුවෙන් වගේ කතාවක් කියටද. අපේ ධවිදදින්නේ ධවිද ඔන්න පොර දැයි යනවලු ගනිකාවක් එක විෂ්කිබෝතලයක් ඇරගෙන සිකරට පටියේ කුත් ගිනි පිට්ියෙකුත් තැකිෙන. පොර මුලෝක රජතුමාන ධවිත්තු බරකාරය ඉතිේ හැම තැනම කියත් ස්වාමි වහන්සි ඉන්නා වෙනවත් කිරගන්නව. ගනි වටෙන ඩෑල්ලින් ර ැගේ මරිකාව සන්ඩිය ගෝවලට ගිය සැන්ඩියගෝල තියනො නියක්ලිය සබ්මැරින් ඒවා එකක් රෙන්ට් එකට ඇරගෙන මිනිම් ඒ එලව ගෙන පස්ෆික්කසාගරයේ ගැඹුරුම තැන හැතැක්ම හතක් ගැම්බුරුයි. ඒ ඔටට කියල සබ්මැරීන පාක් කරල ගැනිකාවට කියයන වරෙන්ම චංකල විස්කි බෝතල අරරිකට බලන කවද හටල බලනකට ආත්මන. බහන්සමද හකරන්නේ ඉති ඒකරගෙන අවරෙන්ම යන්ෙල්ලාබ් සන්දියගෝ ඇල්ල සබ මැරන රිටන් කරලා ෆට එකකන හිස්ටන් ෙක්සස් කියිලා රොකට්ටක් කහරකටරගෙන නගුට දල්ලා හඳ පහු කරගෙන අර ඒකට දැන් යනවන අගහර රෝකෙට කරුමුට්ත හෙම ඉන්නවානේ ඒකත් පහුරගෙන කියලා පොඩි 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 තරකාවක්ක නවත්ලා දැන් එතන අරට හදනකට බලන කවද එන්න හෙල්ලා බානකට ආත්ාන කුරට ජීවිතයේ පාවෙලා පල්ල හට ඉල්ලා එක සිය තිස් නමවෙනි ගීතාවලිය ලි්වා. සාගරයේ යකට මම ගියත් ඔබ වහන්සේ ඉන්නවා. තාරකා මැතමාගේ කූඩාරම තැනුව හොබ වහන්සක ආත් කරණ වහන්සේ ඉන්නවා. හොබ වහන්සකින් කොහෙ පලා යම්ද කියල තියෙනවාද. ඒකයිගතාවන ඒකසිය තිස්නමේ රහස. අපිට තියෙන ප්‍රශ්නයක තමයි. පුුරරුවට තර්ක කරන්න එපා සිකරට බොන්ඩ හොඳ නෑ ොකද දේව මාලිගාව අපේ ශරීරය ඒ සෞත්තු කරන්න මගේ දෙවු අපි බොන බ්ලේන්ටිවලටම අප ශරීර සෞත්තු වෙලා ඉවරයි. පලන්ද අපේ සහෝදරවරු ගැබිණි පියවරු වගේ ඉන්නේ. ආය අමුත් එෙන් සිකර්බීලා දේවමාලිගාව සෞතු කරඩ ඔන්නෑ අපි කනෑ අපි කන කට්ට සම්බල් මගේ අමු අද උදේ වේල තුනක කෑම එකවේලෙන් කෑවම කාලා ආපව් බුසේකට ගිල්ලා අරකුණේ දම් මේ කොන වෙනගන් ටිකටිකට කැරගෙන කෑවා තිවිනි රවමත්ග්‍යා අද රෑටත්කො ඇර එකන් කියනම් ඒත් කනවා තාපු ගමන් ගිහිල්ල මුණද කරන්න ඒ ශපාර්න එක නිදාගන්නවා. බඩ තව ඉදිරියටන. මම ඉදිරියට යනවද නැද මගේ බඩ යන්නවා. ඉතින් සික රැට්ටක් වන්නම්මකෝ. නේද අපිට දෙන ප්‍රශ්නදයියා සිගරත් බොන්්ඩ තැනක් නෑ. යල්ල යන්න ජන උන්වහන්සේ ඉන්න. පොඩ්ඩක් යන්න කිවත් උන්වහන්සට යඩ ආසාකරත් උන්හන්සට බෑන්න ඇගම්ක න්හන්සේ අරුව ්‍යාප්තයි. උන්වහන්සේ විශාල වැටි. හසගේෙන මත් න බ ඔයි රාව ලන්න ඇතු යන්න පහහි බමට පිනවා නෑ මේ එකක්ම පයිබලකගේ ලති අදන් වහන්සගේ නේත් නෝකිවට සැරිසරමින් බලනවල්ලු ම ජරා නෙත්් දෙකක් තියන්නේ. අපිට කිසි දෙයක් කර ගණඩ බෑ ඒේෙනවා දර අපි රහන්සයෙන් කරනේවා තැිට තියන ප්‍රශ්නම නතන්නාද. අපිට තියන්න ප්‍රශ්නය අ අපේ මිනිස්සු වww.comහ.comොම් බලන්න ඇහිදන්නද. ගෑනී යනකං ඉන්නවා ලමයිටක යනකං ඉන්න මේක දාගෙන බලනා අපිට හිදේ කවුරුත් නෑ කියලා ගෑනී එනවා දැක්කම ගක් ගලා ඔක්කම ගහලා හිස්ට්‍රකත් ලිය කරලා ඊට පස්සෙ ජීසස් .්කොම කියල ගහලා පාස්ට සුරේෂ්කි දේශනාව බලන්ග ආවදය මෙ එන්නකු මාර්ර එකක් කියන ොමේ එතකොට ශිෂ්්‍ර හිතනයා ගිය විලේීමන් ආත්මෙන් පිල්ල හිටියේ කියලා ඒ සිිට්ට හොර බ්‍රධර්මය වගේ සෙල්ලන්දාන. බ්‍රධර්ට හොරෙන් සිිෂ්ටර් කන්නට මේක දහට තමල් ලනු කපන්නේ මේවාදන්න මු තියම තියොම යාවා මිතලවරන්නේ අපි එකනකාට හොරෙන් අපි වැඩ කරනවා. අපිට තීරෙන් නෑ සර්ව බලධාරී දිවියන් වහන්සේ. ඉන්නවා ඒකයි අපි ඒ කරන්නට බැරරි කොච්චර ලැජාවක්ද කැන මං බලන එන්න පුරුදේ. මං බලනවා කියලා මගේ ගෙත රෝධවේ දැන ගත්තත් මට ලැජ්ජයි නම් කොච්චර ලොක ලැජ්ජාවක්ද දෙවියන් වහන්සේක බලන් ඉන්නවා කියන එක. මිත්‍රනි මම විිහිල්ුවෙන් කතා කරන්න හේතුව ඔගලට වඩා මන් මහන්සයෙන් ඉන්නේ. නැත්තම් මටනින් දෙයි. පලිස් අපි හිනාවේමෝ. ැයි ශුදාත්මන් වහස අපිට කියන දෙේ හමු. අපි එවන ලද්දන්.ඒවපු තැනැන් වහන්සේ අපි සමග ඉන්නවා. හැගුණත් නැතත්. හැගෙන එක හොඳයි. හැගෙනෙ අපි හොඳවට නමස්කාර කරනකොට සමහර අවස්ථවන්වල උන්වහන්සේගේ ඒ අභිමකේ අපිට හැගේනවා දැනනවා ප්‍රශ්නය යමයි මමත් පෙන්ත කොස්්ට පාස්ට කෙරෙක්. හැබැයි හැගෙන්ෙන අවස්ථාවන් වල උන්වහන්සේ අපේළඟ නෑ නෙවී ඉන්නවා හැන්ගේෙන අවස්ථාවන් වල ඉන්නවා වගේම උන්වහන්සේ ඉන්නවා අපිට රහස් ජීවිතයක් නෑ එ නිසා අපි එවපු තැනැන් වහන්සේ අපි සමඟ ඉන්න නිසා අපිට ඒවා කරන්න බෑ ඒකයි සුස් වන්සක දෙව නිහස ෑ එවන ලද දෙෙක් එව තැන්හසේ මත් සමගින් න්හසේ බලගන්න නිසා. ඔවු මට තරහා යනවා කුණු හරපෙන් බනින්නේ උන්වහන්සේ හංගවා. මට ඌට ගාන්ඩ ඕනෙ ගහන්න උන්වහන්සේ ඉන්න නිසා. මට ඒ නිර්ශෂ්‍යාව වෙන නොතේ ගැනවා ොුණත් කරන්න උන්වහන්ස ඉන්න නිසා. මටර කෙල්ල දිරපූ බලඩෝනෙ බලන්න උන්වහන්සේ ඉන්න නිසා. තරෙනවත ඒක තමයි දෙවෙන නිරහස මිත්‍රවරනේ. ඔන්න තුගේ නිරහස. උන්හසේ ම තනියම සිටින්ට නෑරිය සේක. එකම නෙමේ උන්වහන්සේ ම සමඟ සිටින්නේ මන්නේ ඔය විදියට කියන්නේ මේ තනියම ඉ ඉඩ නෑරිය සේක කියලා. ඒද ලඟකදී තනියම ගුවන් ගමනක් කරපු කවුරහරි මේ ඉස්සරහා කවර ඉන්නවාද. ලංකාවේ මෙහටර මෙෙක ොහටරි තනියම ෆ්ලට් එක දැ අදාවගේ සිිට ේනුක කොහෙ දන්දාවේ කොෙන තනයම නොනාද ෆ්ලයිට් එක එමිරේ ෆ් මමාප එකෙද වෙන එක කද මෙයා කියනවා සිිට රේනුකා කියනවා ෆලයි් බයි ෆලයිට් එක කොළම ඉඳම් ඩුබයි වලටය තනියමලු ආවේ. බරුණේ කීදනෙකේ ෆලයි් එක න්ඩ. දෙ දැන්කන් අම්ම විතරද බලෙන්ඩ ෙටිය. මේකතමම යම් කාරණයක් ඔගලට මේ කියන්න නේ ඒ සිි්ට බොරුකිවනෙන ඇත කිව්ේ. ඒ සිිෂ්ට කිව්ේ තනය මාවේ කියලා. නමුත් හිත යමිනිස්සු සමහර විට ළඟත් කට්ටය ඉන්ඩ ඇති. හැයි තනය මාව කියන්න හේතුව මොනක්දන්නවාද. ඒ හිටපු කිසි කෙනෙක්වත් මෙයාගේ කවරුත් නිේ. මෙයාටයි ඒ අනිත් මගන්ටයි කිසිම සම්බන්ධයක් නෑ. ක්‍රිස්තියානය අය සමඟ දෙවන් වහන්සේ හිටියට බොහෝකිතුනුවන් අද තනියම ඉන්නේ. තනිකම ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් තනිකම ලෝන්ලිනස් දන්නද මම මනවයි විද්‍යා වෛද්‍යවරෙක් නිසා. හිනෙක් මංඟාවට ඔය ප්‍රශ්නය නිසයිනවද. පට ත තනිකම කවුරු හිටියක් මට තනිකම මිත්‍රවරුණි අපි තනිකම අපිට හැඟෙන්ඩ හේතුව අපිත් සමඟ දෙවියන් වහන්සේ හිටියත් අපි දෙවන් වහන්සේ අතර කිසිම සම්බන්ධතාවයක් නෑ දන්නවාද දැම් ප්‍රශ්නය තියෙන්නේ ඒ තත්ත්වය ඇතිකරේ කෞුද දන්නවද අපි නෙවෙයි දෙවියන් වහන්සේ. මකද උන්වහන්සේ ලොකුයි අපි පොඩි දැන් මම පොඩි මනුස්යෙක් නම්. ලොකු මනුෂ්‍යයෙක් එක් ලගින් මම ආසරය කරන්න ඕන නම්. ඒ ලොකු මනුස්්‍යයා තමයි මාව ලංකර ගණ්ඩ ඕනේ හරිද පොඩි මනුස්සෙක් මට බෑ ලොකු මනුසෑව ලංකර ගණඩ. ලොකු මනුස්සයා පොඩි මනුස්සයව ලංකරාණන් තමයි පොඩි මනුස්්‍යට ජාන්සක ලැබෙන්නේ ප්‍රස්ථාව ලැබෙන්නේ ඒ ලොකු මනුස්්‍ය ඇත්තක ලංවෙන්ට හරිද මං කියන එක දෙදියන් වහසේ ලොකුද අපි ලොකුද උන්වහන්සේ. එතකොට උන්වහන්සේ අපිව ලංකර ගණ්ඩෝනේ උන්වහන්සේ දැන් අපිව අනියම ඉඩදීට. හසුස් වහන්සේ කියනවා මගේ ගතන්දරේ හෙම නෙවෙයි උන්වහන්සේ මා තනයම සිටින්ට නෑරිය සේක එකන්නේ උන්වහන්සේ මාව තනයම ඉද දෑයනෑ මමෙේ උන්වහන්ස ල්ලගෙනන්නේ උන්වහන්සේ මවල්ලගෙන ඉවා. එක තේරවා දෝ කොල්ට හේතුව අන්න මක්නිසාද උන්වහන්සේට ප්‍රසන්න වූ දේවල් මම නිතරම කරමේ පටක තමා සවසාන හතරවෙනි වරහස. මා එවූ පාණන් වහන්සේ මාව තනියම ඉද ඉඩනාරින පිණිස මම කරේ උන්වහන්සේට කැමතිදේ පමණක් කරපු එක ඒ කියන්නේ උන්වහන්සේගේ කැමැත්ත මිතර සොයා ඒක මම කරන්න නැතුව මම ඉඳලා තිබ්පනම් මවත් උන්වහන්සේ තනියම ඉඩ ඉධරින මාව උන්වහන්සේ තනියම ඉන්ඩ හරිමෑ. හේතුව උන්වහන්සේට කැමතිදේ මමන් නිතරම කරණ නිසා. හෙනම් අපි මොනාද කරන්ඩෝනේ. උන්වහන්සේට කැමැතිදේ විතරක් රණ්ඩෝනේ. එතකොට තම උන්වහන් සිව තනියම ඉන්ඩ ඉඩ අරින් නැත්තිේ ඒමනම් මොනාද කරණ්ඩෝනේ මිත්‍රවරුණනි ආගන්ඩ දේව කැමැත්ත පමණ කි කරන්න. අපිට ආසා කරන දේවල් තියෙනවා කරන්ඩ ඕන්න කියලා හිතර දේවල් තියනවා නමුත් ඒත් දෙවියන් වහන්සේට කැමැති ද කියලා අපි හොයන් ඩෝනි. දෙවියන් වහන්සට කැමැති දේ අපි කරන්ඩෝනේ දෙවියන් වහන්සට අ කැමති දේ අපි නොකරයින් ඩෝනේ. කෝමද මිත්‍රේ අද අපිට විලා තියෙන ප්‍රශ්නය යක්ෂාිව රවට්ටල තියන්නේ ඇයදම්වද දෙවියන් වහසේ දෙදයක් කරන්න කියවා අපි ප්‍රශ්න කරන ඇයි කරන්ඩුව කරනම් මට ලාබි මුණද උද හරණයත්තෙන්ටද මට කියලා තියෙනවා දෙවන් වහන්සේ මම අවුදු විශිප පහක් කසාද බැඳලා. මගේ භාරයා ෝට ප්‍රේම කරණ්ඩලු මට දීල තියෙනවා අනයා ඇයි අන අත්තිෙන්නේ අපිට කරන්න කැමැති නැති නිසා ඇත්තනේ භාර්ියාවට කියනව ස්වාමි පපුරෂට කීකර්වියන් කියලා ඇයි අනයක් ඇට දුන්නේ ඒක කරන්න යට කැමතින ඇති නිසා. ඇත්තන දැ අනයක් දෙන්නේ මොකට දන්නද ැ බයිබල උත්්සුරලකු බයිබලේ දෙනපතා කෑනකාපියාව තියෙනවාද කනවන්නේ අපි හැමරලේම කනවානේ දිනපතා නිතාගන්නවූ තිවාද නෑ ඇැ අපි නිතාගන්න ඒකට අනයක් ඔන්න ඇැි නිදාගන්න දේශම හනකොටත් නි ගන්න. අ අපි කරන්ද ආසා කරන දේවල් අපි කරන දේවල් අන හැටට දීලා නෑ නියද එතකට අනයක් දෙන්නේ ඇහිතන්නද හ අපිට කරඩ බැරිී ස්වභහාවෙන් කරෙන් නැති ඒවා සිංහලෙන් කියලා තියෙන්නේ මහිතන්නේ සස්වාපුරෂණය භාරාවට පේම කරපන්න කියලාන ග්‍රීක්වලින් මොකද නල් කියලා තියෙන්නේ ස්වාපුරෂය රාවට උඹේ ආදරය පෙන්න පන් කියලතියන්නේ පෙන්න පන් අපේ ප්‍රශ්නය අපි පෙන්න්නේ මොක දි කිය දන්නවානේට මෙත්තර කාලයක් මේ එකෙත්තක මං ඉන්නේ ආදර ෙඩි සහලේ පස්ට ඒක දන්න ඇතුවද මේ මේ ලදන්න මේ මත් එක්ෙන්නේ හරිදමං කියන එක රත හරිදමං කියන එක අපි පිරිිමි අයට අප ස්වභාවේ මොනවක් දන්නවාද කෙල්ල අපිට අපිට වැටෙනකම් ඒක කලස් පෙන්න ගන පාට් දාගෙන යනකම්. අපි දිව පොළොවට වදන්ද දා එලියරු දාගෙන ැේ හැලා උඹ හම්බෙන් නැත්තම්මන් මැරේෙන උඹ නැත්තම් මට ජීවිතයක් නෑ වතුර නැතුව මාලු නෑ උඹ නැතුව මම නෑ අපි සිිස්ස් ය ඔය සිිටස් කල්පන කල බන්න ඇත්තද නැත්තති කිය ආේ ඕගොලන්ගේ පස්සේ ඔවුගොල්ලෝ නැත්තන් අපි මැරෙනවා. එච්චර එහෙම තම කියයාගෙන ාවේ. හෝකොල්ල හිතුවා අපි ඇත්තමේ කියන්නේ කියලා. දවසක් ඕගොල්ලෝ ප්‍රතිචාරය දක්වලා කේ මමත් ට අදරීයෝ. එදා එඳම් අපි කලස් පෙන්න්නනවා. දැන් දැන්ද දැන් පාස්ටල්ල ගාවට එනවා මේ අඹු සැමවල. බාරය ොමලතම කිය ප සික්ෂර ෝවකරණ කාල ම දාම අයිල්ලව කියනව ප. එකගැන කොල්ලා ටයි කරනවා එස්මස් ගාලා වත් සබ් කරලා වයිබර් කරලා ඊමෝ කරලා මොනහරි කරමයකි හනිවට කැතවිදෙන ආදරී. කොහම ඔයාට ඕක පෙන්නන්නට එය කියෙන මට තේරෙනවා. ඒත් මට තව පින ඔයාට තීරී න්නෑ යාටම කැතවිත ආදර මං හට ආදරය කරනවාගේ කුරුත් කෝටත් ආදරය කරල නෑ. ඕහම කියපු අපි බැන්දෑෙන් පස්සේ. එක දවස අපේ ආදරීපින්න. ප්‍රශ්න මූධරු පස්සේ පස්්ටට ගල්ලකෙරු පාසිරයාවට ආදරීනෑ. පාස්ටහනවරගෙන පිස්සෙක් පාස්සපේගේක කියන කතාහගෙන ම මම ආදරී නැතුවතන දීවත්ව. බ්‍රදස් එතකොට අපිට අපිට ඕක නැති නිසා බයිබලෙන් අන අද්දිල තියනවා ගෑනට ආදරේ පෙන්න පාන් කියල. පෙන්ටන ඩෝනේ. හි නිසා මන් බොහොම මාරුවෙන් හරි යි ලෞ්‍යෝ කියන හ. ද හිටලම් හෙම කර පොඩ්ඩක් අතගහන හම්මේ රෑ දොලහට ම එයාගේ එයාගේ ඇැපි බද්ධයක මතක තියාගෙන රෑ දොලහට ඔයා ඇැපි බෞද්ධය කිව්වනම් සියට විසි ප්‍රාග පවුල් ප්‍රශ්නී වරයි එයාගේ අම්මගේ බෞද්ධයක මතක තියාගෙන රෑ දොලහට ඔයා මෙයාම කූද්තලා ? වගේ අම්මට අද බද්ධ විස්්කරන්න කිවන සියට පණහක් ප්‍රශ්නය වරයි. වගේ අ ගෑනුන්ට අපි ආදරයේ පෙන්නට කෙලා අනයක් දිනගෙන අපිට මොන අත්තන ගන්නේ. මේ මේ හරකීට කොහොමදා ප ආදරය කරන්න. මේකගේ කට මෙච්චරර වාචාල කටා මෙහෙම කටක් තියද කොහොදා ආදරය කරණකල අපි අපි තර්ක කරන නිසා තම බයිබලටක කරුවන්න ඇති. ාවට කියලා තියනවා උඹේ මිනි අට කීකරුවය කෙන කොද අනි තැන මිියයකොටම කීකරව ෙනවා තමන්ගේ මිනිියට වෙල කීකරවෙන්න. දැන් අපි කසාද බඳෙනකොට අපි දැක්කේ තාත්ට කීකරු අයි අට කීකරුයි. හල්ලොපගෙද රංකල්ට කීකරයි. අර කියෙල තත්තක අත අල්ලගෙන එන්නකොට එන්න විදියිෙන්. මෙ එන්නකොට අපි වැටෙන අපි හිතනවා මෙම තමයි ඉන්ඩ යන්නේ කියලා. එති අපිටට කියලා තියෙනවා ස් අපි හිනාවනට කමන්න කල්පනා කරන්න. කීකරුවෙන්ඩ ව භරයාවන් කීකරුවෙන්ඩ මෙ මම කීකරුවෙන්ඩ මෙයා සුදුස්සෙක්ද. මම කීකරුවෙනකොට මොකක්ත මට ලැබෙන ප්‍රතිඵලය එහෙම හිතන නිසා තමා? අපි දෙදවන් වහසගේ කැත්තට අක්කිි කරවෙන්නේ. ජාත්ඥා කරන්න බයිබල කියල ය යාත්ඥා කරන්ඩ ඇයි යාත්ඥා කරඩ වේ පයිබලි කියලා තියෙන නිසා චරයි. අපි කල්පනකන යයාත්ඥා කරන්න අපිට මොද ලැබෙන්නේ. ජාත්ඥා කරනම් ම ්‍යාත්ඥ කරන්න නැත්තන් මොකක්ද ගවේෂන කරන්ඩපා. නිරාහාරවයින්ට ඕනේද පයිබලි කියලා තියෙනයින්ද නිරාහරව හිටිය නම් මොනවාදවෙන්නේ තන් මවාදවෙන් ඔොන්න වේෂණය කරනකොට නවා විට හොම්බෙන් යන්නේ. දසයෙන් කොටස සභාවට දෙන්ඩ ඇැ දින්ඩුවන. ඇ අපි සභාවට සල්ලි නැද්ද ඔයඔ ඌක නිසා තමාවිට එහනගාන්නේ. බයිබලය කියලා තියනවා නම් හලෝ ඒක දේව කැමැත්. අය එතන හාට අපි පරීක්ෂණ පවත්වගෙන ගවේෂන කරගෙන හෝදිසි කරගෙන ප්‍රතිපල බලාගෙන ඉන්ඩ උන්නෑ. දේව කැමැත්ත කරනවා කියන්නේ වචනය කියල දෙෙනද කරඩකල් කරන්ද වචනය කියල දෙෙනද කරන්න එපාග කරන්න එපා චචනයි ඇයි මොටද මොනවාද වෙන්නේ කරී නැත්තන් මොකද කරන්නම් මොකද හුවරඩන්නේ අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නේ උන්වහන්සගේ වචනය තියන එක ඕගොල්ලන්ට වචනයෙන් සමහර තිීරන ගණඩ දන්න ඇත්න මම වගේ ආත්මික මාමලා පස්සේද අන්්ඩෙපා. අපි වගේ පිට දේශකෙන් කෞුද්දන්නවාද ආත්මික මාමල්ලා ආත්මික පියාගයන්නේ කවුද්දන්නවාද ඔබබගේ සභාවේ එඩෙහිරා. ඔබබගේ සභහාවේ එන්ඩෙහෙරාගෙන් අහන්ඩ හගලන්ට තේරෙන් නැද්ද මොනවාද කරඩෝනේ YouTube බෙවුන්ගෙන් අනුශාසන ගන්්ඩෙපා පිට රට දශකෙන් අනුශාසන ගන්ඩෙපා මංන්ගේ මිනිස්සුගෙන් නුශසන ගඩපා ඔබගේ දේවදශයගින් අනුශාසනාව ගන්්ඩ ඔබගේ දේවදාශයක් කිව්වනම් වචලයානු කෝලොව මට පේන්නේ ඔයා මේක කරන්ඩ ඕන මේක කරන්න්ඩෙපා එතලින් ඒහාට ගවේෂන කරන්ඩය අන්පා දෙවනේ අදහස සකන්ඩ් ඔපීනියන් ගන්ඩෙපා පාස්ටකෙන් ඇහවා තමයි කෝකටත් පස් සරේ්ග නුත් හාමුව එතකොට තමා අපිට ඔක්කම විනාස වෙන්නේ. සභාව අපි සභාවට අවංකව ඉන්දෝනේ. අපි සභාාව නායකත්වයට අපිව යතහත් කරඩෝනේ. සභාවේ මූල ධර්මයට අපි අතහත් කරන්ඩෝනේ. ඔප්පගේ සභාවේ මුලධර්මයක් තියෙනවන. එයට පට හැනිව මොන්න තරං උගතෙක් මොන තරම් ප්‍රසිද්ධ පුද්ගලේ. මොන තරං ආකර්ශන ශීලිවදේශනා කරන්න පිළිගණ්ඩෙපා. බයිබලය කියලා තියනවා. ඔබගේ සභාවට අවංකවයින්ද. දසයෙන් කොට ස්ඔබගේ සභාවට දෙඩ. මේ ඇවිත් යන්නේ උන්ට දෙෙන්ඩෙපා. අපිට තියනවා අප සභහාවන අපිට දසයෙන් කොටසදෙන්ඩ. ඕගල්ලන්ගේ දසයෙන් කොට සිට දෙදන්ඩිපා අපිටත් ආශිරවාද නෑ උගොල්ලන්ටත් ආශිරවාද නෑ. තෙෙනවන් කියන එක. චනයට අනුව කීකරුවෙන්න්ඩ දන් නැති කොට ස්තිීනවනං ඕගොල්ලන්ගේ දේවදාසයගෙන් අහන්ඩ. එතකට දිවන්හසේ ෝගොල්ලවන්න ඩත්තු රාවී. මිත්‍රවරණි සැබෑ ක්‍රස්තියාානිකාරයා. මේ ඒ සුස් වහන්සේව අනුකරණය කරන්න. හස්කන් කරන්ඩ පුළුවන් නම් හොඳදයි. අනාගතවාක් කිය කියන්න ළුවන් නම් හොඳයි යක්ක්ෂ දුර කර පුළුව න්න ොද. ඒද හන්ස ටියට යනවා ල ීලාතියනවා සේ ේඩ අවශ්‍යයි ඒවා පි පාච්චි කරමු. හැයි අපේ එද්දිී නෙදා කිතුුණු ජීවිතයට ඕව නෙවෙයි අවශ්‍ය මේ දේවල් හතරා අවශ්‍යයි. පලවෙනයක අපිවඒවලතියනවා. අපිම අපේ ආසාමෙන් අපේ කැමැත්තැෙන් ඇවිල්ලනවෙහි. අපි එවලතියනවා ඒසුස් වහන්සේ කියද. මාව එවල්ල තියම කියන්න. මම එවන්න ලක්දෙක් දෙවෙන්නේ එක මා එවුත් තැනැන් වහන්සේ මා සමඟඉන්නවා. මිත්‍රනේ ඔබ ඒ හැඟුන් ඇතත් කමන අදින් පස්සයා අධින් පස්සේ හැගුන් ඇතත් කමක් නෑ හැඟුලනම් හොඳයි ඒකට විරුත්තු නේමගතා කරන්නේ හැගුල හොඳයි හැම ිලීම හැංගින්නේන ඒ වෙලා වෙතුන් වහන්සෝබ සමගගේ. තනිකමක් නෑ ඔබට ඔබ සමග සර්ෝ බලධාරි දෙවන් වහන්සේඉන්නවා. සර්වෝ බලධාරි දෙවයන්හන්සේ ඔබ සමඟඉන්න. ඒ නිසා පරිස්සමංජීවත්තඉට. ඔන්න වහන්සේ ඔබ තනියම ඉන්ඩ ඉඩ නාරින්ඩ නං අදිින් පස්සේ. ඔබ කරන හැම්ම දෙයක්ම වචනයට අනුව ඔබ කරනවාද කියලා පරිස්සංවැඩ පටක් නැන්් ඕෝනි. මේකමන් කරානං දෙවන් වහන්සට කැතිද. දවනන්සේ කිය න කරන්න කියලා කරන්න. කියල ර ප. අය වෙන කෞර ත් ්‍ර් න වර ොල් න්ට ගොල් න් ො න. ගොල්ලගේ දේවදශ ඉඉන්න. ඒ ගොල්ලන්ට සයට යක් ර ඩ. හස ත් ගොල්ලන්. ඒ ගොල් අම් වන්න ේව දසය මග ං ධනය කරල බලන්ඩප. ඒගොල්ලන්ගේ අදහස හරිද රදි කියලා ඇ වෙන රටක ඉන්න දේවදසෙන් විම රන් රල බල ප. හරි විදියට දෙවන් වහන්සේගේ වචනයට කකරුවෙන්ඩ. එතකොට අපි ඒ සුස් වහන්සේ වගේ සාර්ථක ජීවිතයක් ගත කන්න පුළුවන් ම ඔගල වෙනේ යාාඥා කරන්නට කැමතියෙනවා ඕොම නැගටින්ඩ ම යත්ඥා කරලා ඉවර කරන්න ඇස් දෙක වහගන්ඩ කී දෙෙනෙක් කියනවද ඇස්තක හැමෝම වහගම. කියී දෙනෙ කියනවද පාස්ට සුරේෂ් මට දෙවියන් වහන්සේද කතා කරා. අධින් පස්සේ මගේ ජීවිතයමක් වෙනස් කරගණන්ඩයවා. උසල පෙන්නඩ ආමන් හලුය ඔබ දෙවන් වහන්සට කියන්න ඔබ දෙවන් වහන්සට කියන්න ස්වාමනේ මේ මොහත දක්වාම මේක දන්න ඇතුව ජීවත්වනම් මට සමාවෙන්ඩ මගේ වචනයෙන් සිතවිල්ලෙන් ක්‍රියාවෙන් ඔබ අකැම් බොට අකැමැති දේවල් මම කරලා තිබෙනවා කියලා තිබෙනවා සිතල තිබෙනවාමටඒ ට සමාවෙන්ඩ මම ඔබ වහන්සේ අකැමැතිදේ කරලා සිතල කතා කරලා තියෙනවා ඔබ වහන්ස කැමතිදේ නොකර නොසිත ප්‍රකාශ නොකරීදලා තියනවා. අදින් පස්සි මම ව ෙනස් වීනවා. ඒසු වහන්සසි වගේ මක් නවා ම ප ති මොක ුෘතු කර වන්න හන්සගේ ම ගන්න Thank ී. හ Thank පා අභමයි ය භම ම හ . ඇතුන ය්වහ මක්්‍යයා යත යත යද හල් එල්ල යහවේ හලොය හල් එල්ල යහවෑ ඒශ්වාහම්මශ්්‍යය හලලු යස්තුතිසුනේ ස්වාමින බවහන්සසිට ප්‍රශංසා වේවා ගෞරවවේවා මහිමය වේවා. හදරන්ට දෙවිපාණන් වහන්ස. මෙ බවහන්සගේ ශුද්ධ වූ වදන් වලට සවන්දුුම් මිසිල්ලමුදිනා. බහන්සගේ පමල තබල යාඥ්‍යා කරනවා. ස්වාමන අපි ඒ සුස් වහන්සේ වනුකරණය කරන්නන්න විය යුතුයි. සැබෑ කිතුනුවන් ඒසුස් වහන්සේව අනුකරණය කරන්න. අ ස්වාමින යහන් අටේ විසි නමන්න. අද අපට මේ කරුණ හතර ඔබහන්ස උගානෝපනිස බහන්සට ස්තුතියි. මේ දුෘෂ්ට ලෝකෙට මේ පෞකාර ලෝකෙට අපව ඔබ වහන්සගේ නියෝජිතය හැටියට. ඔබහන්සේ ඒවා තිබෙනනි සබහන්සට ස්තුති වේවා. අපි කවුද අපට තිබෙන සුදුසකම්කුමක් ද ස්වාම. අපි මොනවත් නෑ ඒ නමුත් ඔබවහන්සගේ නෝජතයන්ව ජීවත්යනට ඔබන්ස අපිව මේ ලෝකෙට ඒවා තිබෙනවා. එ සවබහන්සට ප්‍රකෝඩිවාරයක් ස්තුූතිවේවා. ඔබහන්ස අපිව තැන කරේ නෑ ඔබහන් සප සමඟ ඉන්නවා. ඒ ස්වාමිනෝ බොහන්සේ රපයකට ස්ථානයකට පල්ලියකට ගොඩ නැගිල්ලට රටකට සීමාවේලා නෑ. අසීමිත සරුව ව්‍යාප්ත දෙවියන් වහන්සඔබ වහන්සේ.ඇයින් ස්වාමිනේ එය නිතරම මම මතක් කරගෙන ජීවත් එෙන්න්න මට උපකාර කළමන මැනවවා පේ සියලොම දෙනට උපකාර කළ මැනවා.